එක තමයි අද මෙමෙයි මාධ්‍ය සාකච්ඡාවක් පවත්වන්න ප්‍රධානම හේතුව තමයි විවිධ ආකාරයෙන් රනිල් රාජපක්ෂ විවිධ උපක්‍රම තෝරමින් ගෝල් ෆේස් අරගලකරුවන් සහ රට පුරා ඉන්න අරගලකරුවන් මර්ධනය කිරීමේ ක්‍රියාවලිය පිළිබඳ ඔබේ අවධානයට ලක්වන්න පළවෙනිම කාරණාව තමයි මේ මොහොත වෙද්දී රට පුරාම විශේෂම ගෝල් ෆේස් එක පුරා අරගලට සම්බන්ධ වුණු අරගලකරුවන් ගෙවල් වලට නිරන්තරයෙන් බලපෑම් කරමින් සමහර මොහොතෙන් වලදී ගෙවල් වල ඒ අදාළ අරගලකරුවන් නැති වුණාට පස්සේ ඔවුන්ගේ බිරිඳවරුන් ඔවුන්ගේ මව්පියන් නැත්තම් සහෝදරයන්ට බලපෑම් කරන තැනට මේක දිගින් දිගට ඇවිල්ලා තියෙනවා විශේෂයෙන්ම අපේ නීතිඥ මහත්තුන් මහත්මීන් දිගින් දිගටම අවධානය කරද්දී මේක මම අපි ඒ වගකීම ගන්නවා අපි ඉතමත් ඉදිරි දිනේදී පොලිසියට ඕ යොමු කරනවා කියලා කියන නිශ්චිත මොහොත ඇතුලේ කිසිදු වගකීමකින් තොරව ඔවුන් ගෙවල් වලට ඇවිත් බලපෑම් කරන්න පටන් අරගෙන තියෙනවා. ඒ වගේම අපිට දැන් දැනෙන දේ තමයි විශේෂම රනිල් රාජපක්ෂගේ මේ හයිය අරගෙන අර පෞගිය මාස 4ක් විතර වගේ ගුහා ඇතුළට වෙලා හිටපු ඒ වගේම පාර්ලිමේන්තුවේ ඒ කියන්නේ රාජපක්ෂ කල්ලියේ ඉන්න දේශපාලක්ෂ මර පිරිස ආයි නැවත කලෙක එන්න පටන් ගන්න තියෙනවා රනිල්ගේ රනිල් රාජපක්ෂගේ ආණ්ඩුවේ සේලයින් ටික අරගෙන. ඒක නිසා විමල වීර දිසානායකය ලංකාවේ ප්‍රසිද්ධ මාධ්‍යක පාවිච්චි කරලා ඔහු කියනවා එක පැත්තකින් ගෝල් ෆේස් අරගල කරුවන් ඇවිල්ලා කියලා කියන්නේ මේ මංගොල්ලකාරයන් කියලා. ඒක නිසා ඔහුගේ පැත්තෙන් මතු කරනවා ගෝල් ෆේස් අරගල කරුවන් විදියට ජනාධිපති මන්දිරය මංගොල්ල කෑවා. අරලියගහ මන්දිරය මංගොල්ල කෑවා. එතකොට දැන් අපිට තියෙන ප්‍රශ්නේ මේ ලංකාවේ මේ යුක්තිය පසුදෙනවා කියලා කියන පොලිසිය දැන් මේ විදිහේ මේ ගෝල් ෆේස් අරගල කරුවන් මංගොල්ල කනවා කියලා කියනවනම් ඒ මංගොල්ල කරුවන් කියන කට්ටිය කවුද දැන් අත්අඩංගුවට අරගන්න උත්සාහ කරමින් තියෙන්නේ. පළවෙනි එක තමයි අත්අඩංගුවට අරගෙන තියෙනවා ජනාධිපති මන්දිරේ පුටුව වාඩි වුණා. තව කෙනෙක් ඉන්නවා ජනාධිපතිගේ ඒ වෙලාවේ හිටපු පොඩිය දාගෙන හිටියන්. තව කෙනෙක් ඉන්නවා පළවෙනි කියන්නේ ගස්ලම් කෑල්ලක් කෑවා. දැන් ඒකට අපි විමල වීර දිසානායක අහනවා මේ මංගොල්ල කනවා කියන්නේ ඒකද කියලා. දැන් අපි විමල වීරලට ඒ වගේම මේ රාජපක්ෂ නඩේට අපි සියලු දෙනාට අවධානය කරනවා බෝල් ෆේස් අරගල කරුවන් මතු කරමින් ඉන්නේ අපෝ මේ 74ක් අවුරුදු පුරා ඔබලා මේ කාපු මේ රට විනාශ කරපු දේ පිළිබඳ තමයි අපි මේ සංවාද කරමින් තියෙන්නේ. එහෙම නැතුව මේ මන්දිරයක් මොකක් හරි කියලා අත්පත් කර ගැනීම කියන සරල තැනක නෙමෙයි කියන එක තමයි අපි විමල වීරලට කියන්නේ. අනිත් එක තමයි දැන් මේක ඇතුලේ මේ ගෝල් ෆේස් අරගල කරුවන් විදියට දැන් ඉස්සෙල්ලත් අපේ නීතිඥ සහෝදරයත් මතු කරා මිලියන 17කට වඩා වැඩි මුදල් ප්‍රමාණයක් හම්බෙච්ච නිශ්චිත මොහොතකදී ඒක ඕනනම් මංගොල්ල කනවන හරි මොකක් හරි අයථා විදියට පාවිච්චි කරනවා කරන්න තිබිදී තරුණයන් ආදර්ශමත් ලෙස මේ මුදල් ටික වක්කීමක් ලෙස බාර දෙන්න. ඒ වගේම ඔය දැන්ට අද වෙද්දී ජනාධිපති ලේකම්කාරයනි අර්ලේගා මන්දිරේ ඒ වගේම මේ ජනාධිපති ලේකම්කාරයල ඒ කාර්යාලය අද ඔය විදිහටවත් තිබුණා තිබුණේ මේ ගෝල් ෆේස් අරගල කරුවන් විදියට එහි සම්පත්තල තියෙන වටිනාකම ඒවැය තියෙන පුරා විද්‍යා වටිනාකම් පිළිබඳ දැනුමක් අවබෝධයක් සහ ඒ සම්පත් අපේ කියන දේ විශ්වාසයක් තුළ ආරක්ෂා කරපු හිඳ තමයි. නැතුව වෙන එකක් හිඳ නෙමෙයි. ඒක නිසා ඒව ආරක්ෂා කරන්න. ඒ සමහර ඔය පටිපෙළවල් සමහර ආරක්ෂිත නොවෙද්දී ඒව පිළිබඳ බෝඩ් එකක ඒ භූමිය ආරක්ෂා කරන්න ඕන කියන දේ ඒක ගෝල් ෆේස් අරගල කරුවන් තීරණය කරේ. මේක වටින නිසා ඒක නිසා අපි විමල වීරලා වගේ නිකන් දැන්ත තේලා ඉන්නවිලා කෑ ගහන කට්ටිය කියනවා කටමලේ දොඩවන්න පටන් ගන්න එපා. එයා කියනවා මෙයාට කෝටාවේ කිව්වලු සින්දු කියනවා නැත්නම් මේක මේ චිත්‍ර අඳිනවා. ඒක තමයි මේ මේ මේක කිසි අවුලක් නැහැ කියලා. ඒ නිසා අපි කියනවා විමල වීරලට ඇත්ත තමයි මේක ඔයගලට තේරුම් ගන්න බෑ. මේ අරගල මහදී ඔයගලට තේරුම් ගන්න බෑ. ඒක නිසා අපි සතුටුයි. ඒක නිසා ඔයගලට හිතා ගන්න බැරි විදියට අපි නව මාතෙන් නව උපක්‍රම තෝරමින් මේ අරගල ඉස්සරහට ගෙනියනවා. ඒක නිසා මේ අරගලය පිළිබඳ අනිශ්චිත අදහස් බල නොකර මේ අරගලය කියන්නේ මොකද්ද නිශ්චිත ක්‍රියාකාරී සැලැස්මක් ඉදිරිපත් කරා. එතනින් පස්සේ නව තත්ත්වයට ගැලපෙන විදිහට යෝජනා හතක් ඉදිරිපත් කළා. අරගල කරුවන් මැදිහත් වෙමින් තියෙනවා. ඒකේ මර්ධන නිරන්තර කරන්න, අත්අඩංගුවටපත් වෙලා ඉන්න සියලු දෙනා නිදහස් කරන්න, ඒ වගේම මේ වැඩක් නැති පාර්ලිමේන්තු විසුරවන්න, ඒ වගේම මහජන කවුන්සිල් නිර්මාණය කරන්න යටත්ව කරුණු හතක් අපි යෝජනා කරලා තිනවා. මේකත් එක්ක අපි ගෝල් ෆේස් අරගල කරුවෝ රටේ සියලු දෙනා එකතු වෙලා
make yang marah istirahat ya nama kayak gimana katanya kayak gimana marthane karena katanya marthane karena kisi lesser tiap punya apa sih yang ini hatta hatta rak make kunjungi lagi desa panen apa sih narola ani marim nawa mati alu tuh papramaling aragale jaya karena dakwa ya nama kita panen video kemarin apa yang kalian lihat.